kiniti satsiyat yaha patum vadamana premayen sajjayaniya sit patula pirimadina daya amar setpen podai ලෝකය අහන්න දකින්න විඳින්න ප්‍රධානතම දේ තමයි අපේ ඇස් දෙක කියන්නේ. අපි කැමති ලෝකේ ලස්සනට දකින්න, ඒ රසය හැම දෙයක්ම විඳින්න, ජීවිතයක් ගෙන යන්නට, පවත්වාගෙන යන්නට නම් අපිට ඇස් දෙක හරීම වැදගත්. අපි කියන ඇස් දෙක වගේ බලා ගන්න කියලා. අපි එහෙමයි සාමාන්‍යයෙන් කියන්නේ. අත්‍යවම මේ අපි ඇස් දෙක ගැන කතා කරනවා වගේම මේ ලෝක ග්ලූකෝමා සතිය යෙදිලා තියෙනවා. ඒ හින්දාම අපි ශ්‍රී ලංකාවේ බොහොම ප්‍රවීණ ප්‍රකට අක්ෂ ශල්‍ය විශේෂඥ වෛද්‍යවරියකට අද වැඩසටහනට ආරාධනා කරා. අපි මුදිතා කුලතුංග වෛද්‍යතුමිය බොහොම ආදරෙන් ආයුබෝවන් කියලා පිළිගන්නවා. වෛද්‍යතුමනි, මම අර කලින් කිව්වා වගේ ඇස් රැක ගැනීම සෑහෙන වැදගත් වෙනවා ලෝකේ. දැන් මේ ග්ලූකෝමා කියන රෝගය ගැන කතා කරද්දී ග්ලූකෝමා රෝගය ඇත්තටම ඇති වෙලා Tamanට මේ රෝග ලක්ෂණ තියෙනවා කියලා කෙනෙක් හඳුනා ගන්න තියෙන ප්‍රධාන අවස්ථාව මොකක්ද? ඔව්. දැන් ඇත්තටම ඉතාම හොඳ ප්‍රශ්නයක්. මොකද ග්ලූකෝමා කියලා අපි normally හඳුන්වන්නේ primary open angle glaucoma කියන තත්ත්වයේ තමයි. මේ බහුලව දකින්න 60%ක් 66%ක් දෙන ලංකාවේ කරපු සමීක්ෂණයේදී 66%ක් 66.2%කට මේ ප්‍රයිමරි ඕපන් ඇංගල් ග්ලෝකෝමා තත්ත්වය. ඒ ග්ලෝකෝමා වර්ග තියෙනවා. මේකෙන් වැඩිපුරම දකින්නේ ඒක. ඒක මේ ප්‍රයිමරි ඕපන් ඇංගල් ග්ලෝකෝමා කියන තත්ත්වයට මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නැහැ. ඔබට හෝ මට තියෙන්න පුළුවන්, අපි දන්නේ නැතුව. මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නැහැ. වෙනුම අඩුවේගෙන යන්නේ ගොඩක් ස්නායු දුර්වලතාවය. දැන් මොකද ග්ලෝකෝමා කියන්නේ ඇහි අක්ෂි පීඩනයේ වැඩිවීම ගොඩක් අයට තියෙනවා. ඒකත් එක්ක ස්නායුව මත තෙරපුමක් ඇති වෙලා ඒ ස්නායු දුර්වලතාවයක්. So it's called මේක කතා කරන්නේ ප්‍රෝග්‍රෙසිව් ඔප්ටික් නියුරෝපති. ඒක ප්‍රෝග්‍රෙසිව් කියන්නේ අපි බෙහෙත් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම අන්ධභාවයට පත් වෙනවා. ඒත් ලෝකේ වළක්වා ගත හැකි අන්ධභාවයෙන් තියෙන පළවෙනිම හේතුව තමයි ග්ලෝකෝමාව. ඒතකොට මේකෙදි මුල් අවස්ථාවේදී කිසිම රෝග ලක්ෂණයක් නොමැති වීම තමයි මේ භයානකම තත්ත්වය. මේ ප්‍රයිමරි ඕපන් ඇංගල් ග්ලෝකෝමා කියන වැඩිපුරම දකින්නේ. ඒතකොට අපිට අර පින්තූරයක් මම පෙන්නලා කියන්නම් කොහොමද මේ තත්ත්වය එන්නේ කියලා. මේ කොහොමද මේ යමෙක් ඇයි දන්නේ නැත්තේ මේ ගැන කියලා. දැන් ඔබ බැලුවොත් පළවෙනිම සීග්‍රිය තියෙන පින්තූරේ ඒ මුල් අවස්ථාවේ ග්ලෝකෝමා වෙන්න පුළුවන්. ඒතකොට ඒක සාමාන්‍යයෙන් normal හොඳටම හොඳයි ඇහත් පේනවා කිසිම කෙනෙක් දන්නේ නැහැ. මේකෙදි මේක ප්‍රී පෙරිමෙට්‍රික් ග්ලෝකෝමා කියන්නේ ඒ ස්නායුව දුර්වලෙන්ට පෙර අපිට ග්ලෝකෝමා තත්ත්වයේ තියෙන බව අපිට අඳුනා ගන්න බෑ මේ විදිහට හොඳට පේන හින්දා. ඒක අපි වෛද්‍යවරු අඳුනාගන්නේ ස්කෑන් එකකින්. يعني ඇහි ස්නායුවේ ස්කෑන් එකක් කරලා බලනවා. මොකද හැමෝගෙම අපි ඒ ස්කෑන් එක කරන්නේ නැහැ. අපි රෝගීන් බලාගෙන යනකොට සාමාන්‍ය මහජනයා බලාගෙන යනකොට ග්ලෝකෝමා සැකසහිතා එනවා. ඒ කියන්නේ ඇහි ස්නායුව එක විදිහකට තමයි මේ දකින්නේ. ඇහි පීඩනය වැඩි, ස්නායුව එක විදිහකට තියෙන. ඒ කියන්නේ ස්නායුවේ ඇතුලේ තියෙන කොටස කප් කියන එක ලොකු වෙලා තියෙන අයගේ අපි ස්කෑන් එක කළ බැලුවොත් මේ normal vision එක තියේදී normal පෙනුම තියේදී ග්ලෝකෝමා හඳුනා ගන්න පුළුවන්. මේක තමයි අපේ ටාගට් එක විය යුත්තේ. දැන් දෙවෙනි අවස්ථාව ගත්තොත් දෙවෙනි අවස්ථාව දැන් පළවෙනි එකේදී 140ක් ස්නායුව ඩැමේජ් වුණාට පස්සේ තමයි අර දෙවෙනි අවස්ථාවට එන්නේ. ඒතකොට දෙවෙනි අවස්ථාවේදීත් අපි ඔබ බැලුවොත් ඒ සීග්‍රිය පේනවා. ඔළුව හරවල බැලුවාම මේ පේනවා. ඔව්. ඉතින් රෝගියා දන්නේ නැහැ. මේක දැන් අවුරුදු ගාණක් කියන්නේ අවුරුදු 5ක් විතර වුණාට පස්සේ තමයි ගොඩක් අයට මේ දෙවෙනි තත්ත්වයට පත් වෙන්නේ. ඊටාම සෙමින් මේ ප්‍රයිමරි ඕපන් ඇංගල් ග්ලෝකෝමා තත්ත්වය. ඒතකොට තුන්වෙනි අවස්ථාවේදීත් අර බලනකොට සීගිරිය පේනවා. ඒතකොට සමහර වෙලාවට මේක අන්තිම අවස්ථාව. ස්නායුව හොඳටම දුර්වල වුණාට 60%කට එහා දුර්වල වුණාට පස්සේ තමයි අර අන්තිම අවස්ථාව 10%ක් 20%ක් වගේ තමයි ස්නායු වැඩ කරන්නේ. ඒත් අර බලනදී පේනවා. ඒ හින්දා අර විෂුවල් ඇකියුටි, ඒ කියන්නේ බෝඩ් එකක් කියවන එක, අකුරු කියවන එක ග්ලෝකෝමාවේ රෝග ලක්ෂණයක් නෙමෙයි. Tamanට කියවන්න පුළුවන්. ඒත් ග්ලෝකෝමා තියෙන්න පුළුවන්. අන්න ඒකයි මේකේ භයානක තත්ත්වය. සමහර විටන දැන් මෙන්න මේ අවධියේදී තමයි මට මේ ඇස් කණ්ණාඩි වගේ ගත්තොත් හොඳ වෙයි, මගේ මේ ඇස් ටිකක් දුර්වලයි පෙනෙනවා වගේ කියලා හිතාගෙන ඉන්න. හැබැයි ඇස් කණ්ණාඩිය නෙමෙයි නේද ඇත්තටම විසඳුම මෙතන තියෙන්නේ. ඒක ඒ වෙලාවේ කියන්නේ මොකද අපි වයස 40ට වයස් ගත වීමත් එක්ක මේ රෝගේ ප්‍රවණතාවය වැඩි වෙනවා. ඒ හින්දා අපි මහජනය දැනුවත් කරන්නේ වයස 40ේදී ඔබට දැන් ළඟ පේන අඩු වෙනවනේ. ඒ වෙලාවේ ඇස් කණ්ණාඩියක් ගන්න යනකොට අනිවාර්යයෙන්ම ඇහි පීඩනය මැනගන්න, තමන්ගේ දෘෂ්ටි ස්නායුව පරීක්ෂා කරගන්න ඕන. මේ සඳහා සාමාන්‍ය වෛද්‍යවරු පුහුණුවක් තාම්මදී අක්ෂි සායනවල සිටින වෛද්‍යවරු සහ අක්ෂි ශල්‍ය විශේෂඥන්ගේ සායනවලින්
ස්නායු පරීක්ෂා කරගෙන ඊට පසුව කණ්ණාඩිය ලබා ගන්න පුළුවන්. අක්ෂි පීඩනය මැන ගන්න ඕන, ග්ලෝකෝමා සඳහා ඇස් පරීක්ෂාවක් කර ගන්න ඕන. ඒතර යම් අවස්ථාවකදී ඔබට මේ ග්ලෝකෝමා නැහැ, මොකද ප්‍රශ්නයක් නැහැ කිව්වොත් නැවත අවුරුදු 4කින් බැලුවම ඇති. හැබැයි ඔබගේ පවුලේ කෙනෙක්ට ග්ලෝකෝමා තියෙනවා නම් අවුරුද්දකට වරක් අනිවාර්යෙන්ම වයස 40ට අඩු වුණත් මේ ග්ලෝකෝමා සම්බන්ධයෙන් ඇහැ පරීක්ෂා කළ ගත යුතුයි. ඒ කියන්නේ තුමිනි මේ ජානගතව මේ රෝගේ සම්ප්‍රේෂණය වෙනවද? ජානගතව සම්ප්‍රේෂණය වෙනවා. ඊට අමතරව මේ මයෝපිය අර දුර ගොඩක් දුර පේන්නේ නැති අයට එනවා. ඊට අමතරව මහැට දැල්මක් ආවොත් බෝලයක් වගේ වැදිලා පොඩි කාලේ ශ්‍රී ලංකනකොට සමහර අය දන්නේම නැහැ ග්ලෝකෝමා තියෙනවා. ඊට පස්සේ ස්ටීරොයිඩ් වර්ග, ඒ කියන්නේ ඇදුම් අමාරු ඒ වගේ දේවල් වලට මේ බොනවනේ ස්ටීරොයිඩ් වර්ග, එහෙම නැත්නම් ඇහැට වක් කරනවනේ. ඒ වගේ අවස්ථාවන්හිදී මේ ග්ලෝකෝමා තත්ත්වය එන්න පුළුවන් ස්ටීරොයිඩ් එකකින් ද. එතකොට තවත් අය දියවැඩියාව, දැන් දියවැඩියාව කියන්නේ හොඳටම මේ එපිඩෙමික් එකක් වගේ හැමෝටම දියවැඩියාව, එවරි ෆෝත් පර්සන් හැස් මේ දියවැඩියාව තියෙනවා. එතකොට ඒ වගේ අයට දියවැඩියාව තියෙන අයට වැඩි ප්‍රවණතාවක් තියෙනවා කියලා මේ ළමෑතකදී හොයාගෙන තියෙනවා. අපි මුලදි කිව්වේ දියවැඩියාවක් තිබුණා කියලා මේ ග්ලෝකෝමා එන්නේ නැහැ කියලා. හැබැයි දැන් හොයාගෙන තියෙනවා ග්ලෝකෝමා ඇසෝසියේෂන්, ග්ලෝකෝමා එන්න පුළුවන් දියවැඩියාව තියෙන අයට වැඩි ප්‍රවණතාවයකින්. අධික රුධිර පීඩනය හින්දා ඇති වෙන ප්‍රශ්නත් එක්කත් ග්ලෝකෝමා තත්ත්වයක්, ඒ නෝමල් ටෙන්ෂන් ග්ලෝකෝමා කියලා එකට කියන්නේ, ඒ කියන්නේ ඇහි ප්‍රෙෂර් එක නෝමල්, ඒත් ග්ලෝකෝමා තත්ත්වයක් එනවා සමහර අය. දැන් මේ වෛතුමිනි, දැන් ඔබතුමියත් කාන්තාවක්, එතකොට මේ කාන්තා සතිය, ඊයේ කාන්තා දිනය, දැන් මට හිතෙච්ච දෙයක් තමයි දැන් කාන්තාව ගත්තාම ඔවුන්ට ග්ලූකෝමා හැදීමේ ප්‍රවණතාවය කොයි වගේද? පිරිමි එක්කද අපි මේ කාන්තා දිනයේ හින්දාම කතා කරමු. ඒකෙත් මෙහෙම කාන්තාවන්ට නැරෝ ඇංගල් ග්ලෝකෝමා කියන තත්ත්වය තමයි කාන්තාවන්ට වැඩිපුර දකින්න තත්ත්වය. හැබැයි ප්‍රයිමරි ඕපන් ඇංගල් ග්ලෝකෝමා තමයි කාන්තාවගෙත් වැඩිපුර තියෙන. හැබැයි නැරෝ ඇංගල් ග්ලෝකෝමා කියලා තවත් ග්ලෝකෝමා වර්ගයක් තියෙන. ඒ වර්ගයේ වැඩිපුර ප්‍රවණතාවයක් තියෙනවා කාන්තාවන්ට. මොකද ඒකෙදී අපි සුදු ඉංග්‍රියාවයි කළු ඉංග්‍රියාව අතර ඇංගල් එක මනිනවා. ඒක මනින්න පුළුවන් අපිට ක්ලිනිකලි කාචයක් දාලත් මනින්න පුළුවන්, නැත්නම් ඇන්ටීරි සෙග්මන්ට් OCT කියලා ස්කෑන් එකක් තියෙන ඒකෙන් මනින්නත් පුළුවන්. ඒක අංශක 20ට වඩා අඩු නම් එමයට ක්‍රොනික් නැරෝ ඇංගල් හෝ ඇකියුට් නැරෝ ඇංගල් ග්ලෝකෝමා කියලා ග්ලෝකෝමා වෙන වර්ගයක් එන්න පුළුවන්. එතෙන්දී සිම්ටම්ස් තියෙනවා, ඒ කියන්නේ රෝග ලක්ෂණ තියෙනවා. හැරි දෙන්න පුළුවන් ඇකියුට් කියන එකෙන් එක පාරටම හැයි පීඩනය වැඩි වෙලා ඇහැ රතු වෙලා ඉදිමිලා වමන ගිහින් එතකොට රෝගී නික්මට සායන වෙත යොමු මේක එවලෙම කැෂුවලිටි ඩිපාර්ට්මන්ට් එකට එනවා. මේක ඇකියුට් නැරෝ ඇංගල් ග්ලෝකෝමා කියන තත්ත්වය. හැබැයි ක්‍රොනික් නැරෝ ඇංගල් කියලා තියෙනවා මීට වෙන්නේ මේක. ඒකෙදි රෝගියා දන්නේ සැරින් සැරේට හැරි දෙනවා. දැන් ගොඩක් අය පරිගණක බලනවා. දැන් අවුරුදු 30 35 විතර ඉඳන් මේක එන්න පුළුවන් මේ වයස් මේ කාන්තාවන්ට හැදෙන මේ ක්‍රොනික් නැරෝ ඇංගල් ග්ලෝකෝමා කියන තත්ත්වය. කාන්තාවන්ට පමණක් නෙමෙයි පිරිමි අයටත් හැදෙන්න පුළුවන්. මේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. මොකද ඇස් කුඩා අයට වැඩි. සවුත් ඉස් ඒෂියා වල චීන ජාතික එක එක රේසස් වල එක එක මේ ජන වර්ගික වල වැඩි මේක සමහර අයගේ. ඒත් ඇහැ කුඩා නම් මේක වැඩි. එතකොට ඒ අයගේ මේ රෝග ලක්ෂණ තියෙනවා. හැබැයි සමහර අය මේක නොසලකා හරින්න පුළුවන්. මොකද මේ ඇහැටි කරී දෙනවා, පරිගණක බලනකොට රී දෙනවා. ඒක ඉතාම බහුලව දකින දෙයක් නේ. දැන් පරිගණක භාවිතයේ සහ ජංගම දුරකථන භාවිතයේ අර එතෙන්දී සාමාන්‍යයෙන් ඇහැ ටිකක් සැරෙන් සැරේට රී දෙන්න පුළුවන්, ආය අඩු වෙලා යනවා. මේ තත්ත්වය අනිවාර්යෙන් පරීක්ෂා කරගත්තේ ඇයි කියලා. මොකද සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් මේක මේ ළඟ බලන හින්දා මේක එනවා කියලා. දැන් වයිතුමනි, මේ පුංචි අවදී ඉඳන් පොඩි අවදී ඉඳන් මේ අපි පොඩි අයත් ෆෝන් අරගෙන අම්මලා තාත්තලා වුණා දැන් ලේසියර කරන්නේ ආපත් කන්නේ නැද්ද, බත් කන්න හරි මම කාටුන් එකක් දාලා දෙනවා බලන්න ෆෝන් එක අරගෙන කියලා ඒ වෙලාවට දෙනවා. ඉතින් පොඩි කාලේ ඉඳන්ම දැන් මේ ජංගම දුරකථන බ්ලූ ස්ක්‍රීන් එකට අපි හුරු වීම, ඊට පස්සේ ඒගොල්ලෝ වැඩ කරන ලැප්ටොප්ස් වල ස්ක්‍රීන්ස් වල ටීවී බලන්නේ LED ස්ක්‍රීන් එකක, දැන් මේක ඇත්තටම කොයි වගේද බලපාන්නේ මේ රෝගෙට? ඔව්, ඒක දැන් ඇත්තටම කුඩා අවදීදී නම් මේක ඉතාම හොඳට පාලනය කළ යුතු දෙයක්. මොකද මේ දැන් මයෝපියා කියන්නේ දුරපේ නැති එක. දැන් මයෝපියා එපිඩෙමික් කියන්නේ හැම කෙනාටම මේ දුරපේ නැති එක ඇවිල්ලා තියෙන මේ දිගටම ළඟ බලා ගැනීමෙන් කියලා, ළඟ බලාගෙන ඉඳීමෙන් කියලා මේ දැන් හොයාගෙන තියෙනවා. මොකද දරුවන් අර එළියට ගිහිලා සෙල්ලම් කරන ඒවා අපි කුඩා කාලේ කර විදිහට සෙල්ලම් කිරීම හරි මාඩුයි. දැන් මේ කොවිඩ් එකත් එක්ක ඒක තවත් වැඩි වුණා. හැම දිනාම ගෙවල් වලට කොටු වෙලා අර ජංගම දුරකථනේ හෝ කම්පියුටර් එක බලාගෙන ඉන්න පුරුදුනම් කුඩා දරුවන් පවා, ඒතර අවුරුදු දෙකට අඩු දරුවන් පවා මේක බලන්න පටන් ගත්තා. ඒතර ඒගොල්ලන් කියන්නේ විනාඩි 10කට වඩා අවුරුදු දෙකට අඩු දරුවන් දෙන්න බෑ. අවුරුදු දෙකෙන් පසුවත් විනාඩි 20කට වඩා දෙන්න බෑ. අවුරුදු 5න් පසුව වුණත් 5-12 අතර වුණත් පැය භාගයකට වඩා දෙන්න බෑ. ඒතර 12න් පසුව පැයකට වගේ පාඩමක් සාමාන්‍යයෙන් පාඩම් කිරීමක් හරි දැන් ඔන්ලයින් ක්ලාසස් ඒවා තියෙනවා නම් 12-20 අතර අයට පැයකට සැරයක් දුන්නාට කමන්නේ. හැබැයි ඒකත් පැයකට සැරයක් බ්‍රේක් කරන්න ඕන. ඒක ඔබ බලාගෙන ඉන්න ස්ක්‍රීන් එක තිරය හැම වෙලෙම බලාගෙන ඉන්න තැන පැයකට සැරයක්
ඇත බලලා ඇස් දෙක පිල්ලම්. මොකද ඇස් පිල්ලම් ගෙහිම අඩු කරලා තියෙනවා මේක බලාගෙන යනකොට හැම කෙනාම ඇස් පිල්ලම් ගහන එක අඩු වේගය අඩු කරලා තියෙනවා. මොකද අර්ක අවධානය යොමු වෙලා තියෙන අර්කට හින්. ඒතර ඇස් පිල්ලම් ගෙහිම වේගය අඩු හින්දා ඇහැ වේලෙන ගතියයි ඔළුව කැක්කුම ඒ ඔක්කොම එන්න පටන් ගන්නවා මේ ළඟ බලාගෙන ඉන්නකොට. ඒ හින්දා පෑයකට සැරයක් ඔබ බලන තිරය තැන වෙනස් කරලා බ්ලින්ක් කරා ඇස් පිල්ලම ගහලා අපි සමහර අයට ටිකක් හැමදාම පෑය 12කට වඩා කම්පියුටර් එකේ ඉන්න අයට දෙනවා මේ ටියර් සප්ලිමන්ට්ස් කියලා කඳුළු බෙහෙත්. ඒකේ මුකුත් නැහැ ප්‍රිසර්වටිව්ස් නැති කඳුළු බෙහෙත් වර්ගයක් තියෙනවා. ඒව දාන්න ඕන පෑයකට සැරයක් බින්දුවක් වගේ දාගත්තොත් අර ඇහැ තෙතමනේ තියාගන්න පුළුවන්. ඒක ඉතා වැදගත්. අනිවාර්යෙන් අපි බෙහෙත් ගොන්නක් අරගෙන ඔපරේෂන් ඒ දේවල් වලට ඔබේ ළමයිව තරුණ උදවිය ගෙනියනවා ඉස්සරහට අනාගතේ කියන දේ ඔබ හිතන්න ඕන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. අපි තවත් මේ ගැන කතා බහ කරමු. අපි විශේෂයෙන් අද කතා කරන්නේ ලෝක ග්ලූකෝමා සතිය නිමිති කරගෙනයි මේ අපේ ප්‍රවීණ අක්ෂ ශෛලි වෛද්‍යවරිය සමග අපි කෙටි විරාමයක් අරගෙන නැවතත් එකතු වෙනවා. අපි ලෝක ග්ලූකෝමා සතිය නිමිත්තෙන් විශේෂ වැඩසටහන් කිහිපයකට සංවිධානය වෙලා තියෙනවා. අපි ඒක නැත් ඔබ ඉදිරියේදී දැනුවත් කරන්න. දැන් වෛතුමිනී අපි අහලා තියෙන අර ජනප්‍රියම කාරණය තමයි මේ ඇහි සුද ඇතිවීම කියන කාර්යය. දැන් ඔය ඇහි සුද ඇතිවීම කියන්නේත් මේ ග්ලූකෝමා රෝගයමද නැත්නම් වෙන දෙයක්ද මේක? වෙනම දෙයක්. ඇත්තටම ඇහි සුද වෙන්නේ කාචා තමන්ගේ ඇහත් කැමරා එකක් වගේ. ඒ ඇහි කුණීතය තියෙනවා. කුණීතේ පිටිපස්සෙන් තියෙනවා ලෙන්ස් එක කාචය. ඔය කාචය කුණීතේ සහ කාචය දෙකම පාරදෘශ්‍ය වෙන්න ඕන අපිට යමක් දකින්න. මොකද ඒකේ කිරණ යන්න ඕන ඇහි ස්නායුවට. ඒතර තමයි අපි දකින්නේ. දැන් මේක පාරදෘශ්‍යභාවයෙන් නැති වුණාම ඒකට තමයි සුද කියන්නේ මේ ලෙන්ස් එකේ කාචේ. කාචේ පාරදෘශ්‍යභාවයෙන් නැති වෙනවා. කුණීතේ පාරදෘශ්‍ය වුණත් ලෙන්ස් එක පාරදෘශ්‍ය නැත්තම් අපිට පේන්නේ නැතු යනවා. ඒතර සුදමත් වීම කියන්නේ ඒක. ඒතර ග්ලෝකෝමා තත්ත්වය කියලා කියන්නේ ඊට හාත්පසින් වෙනස් දෙයක්. හැබැයි මේ ඇහි සුද මතු වෙලා යමෙක් මේ ශල්‍ය කර්මයක් කළා මේ කාචයක් දාගත්තේ නැත්නම් ওই සුද තිබිලා ගොඩක් ඝනකම වුණාට පස්සේ ග්ලෝකෝමා තත්ත්වයකට පරිවර්තනය වෙන්න පුළුවන් පසු කාලයක ගොඩක් කල ඇහි සුද තිබුණොත්. වෛතුමනි අපි දැන් පොඩි ඡායාරූප දෙකකුත් තියෙනවා අපිට මේ කොහොමද වෛද්‍යවරුන් මේ රෝගේ තියෙනවද නැද්ද කියන එක මේ ස්කෑන් පරීක්ෂාවක් කරලා කොහොමද අඳුරගන්නේ කියන කාරණේ. අපිට පුළුවන් පළමු ඡායාරූපයත් ඒ සඳහා දකින්න වෛතුමිනට ඒ සමගින් පැහැදිලි කිරීමක් සිද්ධ කරන්න පුළුවන් කොහොමද මේ පරීක්ෂාවක් කරලා ඇත්තටම අපි දැනගන්නේ. අපි යක්ෂි පරීක්ෂාවේදී මුලින්ම ඇහි පීඩනය මනිනවා. ඒ පීඩනය මනින්න තියෙනවා විශේෂ අපි ඇහ බලන්නේ අර ස්ලිට් ලෑම් කියලා උපකරණකින් ඒකෙන් පීඩනය මනිනවා. පීඩනය මනින උපකරණයක් එතන තියෙන සෑම අක්ෂිසායනිකම තියෙන එක අර බ්ලඩ් ප්‍රෙෂර් සාමාන්‍ය ෆිසිෂියන්ට බ්ලඩ් ප්‍රෙෂර් චෙක් කරනවා වගේ තමයි අපිට ඇහි පීඩනය මැනීම හැම කෙනාගේම මනින්න ඕන. එතකොට අපි සාමාන්‍ය රජරෝහල් වල සෝ අනිත් තැන්වලත් වෛද්‍යවරු දැනුවත් කළා තියෙනවා වෙන කිසිම හේතුවක් ඕනම හේතුවක් සඳහා රෝගියෙක් පැමිණුණොත් එයාගේ යක්ෂි පීඩනය මනින්න ඕන. මේ මොකද මේ ග්ලෝකෝමා සඳහා මේ සිම්ටම්ස් නැති හින්දා ඒ කියන්නේ රෝග ලක්ෂණ නැති හින්දා වෙන හේතු හින්දා ආපු අයත් අඳුනා ගන්න ඕන. ඒත් දැන් ඔබ පීඩනය මැනීමට අමතරව අපි දෘෂ්ටි ස්නායු දැන් ඔබ දකින්නේ දෘෂ්ටි ස්නායු පින්තූරය. ඒ දෘෂ්ටි ස්නායුස් නෝමල් පුද්ගලයෙගේ ලෝකෝමා පුද්ගලයෙගේ පොඩ්ඩක් වෙනසක් තියෙනවා. ඉතින් මේ සඳහා වෛද්‍යවරුන් ගොඩක් ලොකු පුහුණුවක් සමහර වෙලාවට ඒ වෙනස ඉතාම සුළුයි. සමහර වෙලාවට අපිට සැක සහිතකම තමයි තියෙන්නේ හරියටම ඩයග්නෝස් කරන්නත් දැන්. ඒ වුණත් ඒ ග්ලෝකෝමා රෝගීන් මේ සැක සහිත රෝගියෙක් කියලා අඳුනාගත යුතුයි. ඉතින් දැන් මේක නම් නිසැකවම ග්ලෝකෝමා රෝගියෙක් මේ මොකද ඊට ඇහි ඔය ලේනහර තමයි දකින්නේ උඩ සහ පහළ. ඊළඟ සුදු පාටට තියෙන කප් කියන කොටස අර රවුමට තියෙන ඩිස්ක් කියන කොටස. ඒ ඩිස්ක් කියන එක තමයි ස්නායුව. මැද්දේ තියෙන කොටස තමයි ස්නායුව ස්නායු ශෛල නැති කොටස. එතකොට ග්ලෝකෝමා රෝගියෙගේ මැද්දේ තියෙන සුදු කොටස එන්න ලොකු වෙනවා. කප් කියන එක වැඩි වෙනවා. එතකොට ඊළඟට පල්ලෙහෙන් ඔබ අර ඇරෝ එකක් දාලා තියෙන්නේ ස්ප්ලින්ටර් හෙමරේජ් කියලා කියන්නේ පොඩි ලේ කැටියක් වගේ එන්න පුළුවන් මේ ග්ලෝකෝමා රෝගීන්ගේ. මේක ට්‍රාන්සියන්ට් ඇවිල්ලා නැති වෙලා යනවා. එතකොට මේ අවස්ථාවේදී යමෙක් මේක ඇහැ දැක්කනම් වෛද්‍යවරයෙක්, ඒ කියන්නේ අක්ෂිසෛල වෛද්‍යවරයෙක් හෝ අක්ෂිසායනික වැඩ කරන සාමාන්‍ය වෛද්‍යවරයෙක්, එයායි මේක අඳුනාගත යුතුයි මේ ග්ලෝකෝමා වෙන්න පුළුවන්, මේක ග්ලෝකෝමා තත්ත්වයක් විය යුතුයි කියලා තවදුර පරීක්ෂණ කළ යුතුයි අනිවාර්යයෙන්ම. අපිට අනිත් ඡායාරූපයත් බලන්න පුළුවන් වේවි. මේ තත්ත්වය මොකක්ද? දැන් මේකෙදි පෙන්වන්නේ කොහොමද මේ ග්ලෝකෝමා තත්ත්වය. අර මුලින්ම දකින්න එක තමයි වම් පැත්තේ තියෙන්නේ. සාමාන්‍ය විදිහට තියෙනවා. ඒතකොට ඇහැ බැලුවම සාමාන්‍යයි. හැබැයි ග්ලෝකෝමා වෙන්න පුළුවන්. ඒතකොට වෛද්‍යවරයෙක් සැක කරන්න ඕන මේ ප්‍රෙෂර් වැඩි නම් මේ වගේ අවස්ථාවකදී. මොකද අර ස්ට්‍රක්චරල් චේන්ජ් කියලා කියන්නේ ඇහි ස්නායුවේ වෙනස්කම් එනවා. ෆන්ක්ෂනල් චේන්ජ් කියන්නේ ඔප්ටික් අර ඇහි පරාසය පෙනුමනේ එන්නේ නඩුවෙන්. ඒ පරාසය පෙනුම අඩු වෙන්න පෙර
මේ ස්ට්‍රක්චරල් චේන්ජ් එක එනවා. එතකොට අපි ඊට පෙර මේක අඳුනාගත්තොත් අර ඇහැ පෙනුම අඩු වෙන එක වළක්වා ගන්න පුළුවන්. ඒතර මේක තමයි අපි පුහුණු කරන්නේ වෛද්‍යවරු මේ අවස්ථාවේදී අඳුනාගත යුතුයි කියලා. ඒතර ඒ වම් පැත්තේ උඩම තියෙන්නේ ඒක. නෝමල් කියලා බැලුවම බැලුමට නෝමල් හැබැයි ග්ලෝකෝමා සැකසහිතයි. සැකසහිත රෝගී. ඒතර එහෙම අය අපි සමහරලාට බෙහෙත් පටන් ගන්නෙත් නැහැ. අවුරුද්දට සැරයක් බලනවා මේගොල්ලන්ගේ ප්‍රෝග්‍රෙසිව් ඔප්ටික් නියුරෝපති කියන්නේ මේ ප්‍රෝග්‍රෙෂන් එකක් වෙනවාද ස්නායුව දුර්වලතාවය වැඩිවීමක් වෙනවාද කියලා. එතකොට මේ ඊළඟට පල්ලෙහාට තියෙන්නේ අනිවාර්යයෙන්ම අර කප් කියන කොටස වැඩි වෙච්ච එකක්. අනිත් දිගටම ගියාම අර වම් පැත්තේ පහළම තියෙන අන්තිමටම වගේ ස්නායු දුර්වලතාවය ආපු ඇස් දෙකක්. ඒ කියන්නේ මේ අයට කෙලින් බැලුවත් පමණයි පේන්නේ ටනල් විෂන් කියලා. අංශක 10කට වඩා පේන්නේ වම් දකුණු පැත්තේ කොනේම තියෙන ස්නායු වගේ තියෙන කෙනෙක්ට සම්පූර්ණ ස්නායු දුර්වල වෙලා තියෙනවා. මෙන්න මේ අවස්ථාවවලදී තමයි ඔය රෝගීන් යොමු වෙන්නේ. අපි ස්ක්‍රීන් කළා මේ රෝගීන් හොයාගත්තේ නැත්නම් මුල් අවස්ථාවේදී. හොඳයි. වෛතුමිනි දැන් ඇත්තටම මේ රූපරාමු නැරඹුවා වගේම ලෝක ග්ලූකෝමා සතිය වෙනුවෙන් ඔබ ඇතුළු වෛද්‍ය කණ්ඩායම මේ හැම දිනාගේම නියෝජනයත් සහිතව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා දින කීපයක් පුරාවට. ඉතින් අපි ඒ ගැනත් වැඩිදුර කැමැති විස්තර දැනගන්න මාර්තු 14 වෙනිදා ජාතික අක්ෂි රෝහලේ මේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මාර්තු 17 කරාපිටිය ශික්ෂණ රෝහලේ වගේම මාර්තු 18 රත්නපුර මහ රෝහලේ. මම කැමැති වැඩිදුර විස්තරයක් දැනගන්න. මේක ඇත්තටම සංවිධානය කළා තියෙන්නේ අක්ෂිශාල විශේෂඥවරුන්ගේ සංගමයේ තියෙන ග්ලෝකෝමා ඉන්ට්‍රෙස්ට් ගෲප් කියලා. ග්ලෝකෝමා සඳහා කැමැත්තක් දක්වන අක්ෂිශාල විශේෂඥවරුන් එකතු වෙලා සංවිධානය හදාගෙන අපි ලෝක ග්ලෝකෝමා සංවිධානයත් එක්ක කොලැබරේට් කළා. ඒගොල්ලන්ගේ කොටසක් විදිහට තමයි වැඩ කරන්නේ. ඒ කියන්නේ ලෝක ග්ලෝකෝමා සංවිධානයත් මෙම සංවිධාන අපේ අක්ෂිශාල විශේෂඥවරුන්ගේ සංගමයේ ඇතුළත තියෙන සංවිධානත් ඔවුන් එකට එකතු වෙලා මේක අපි ලංකාවේ මේක කරනවා, ඔබලාගේ රටවල්වල මොනවද කරන්නේ, ඒ වගේ කොමන් ෆෝරම් එකක කතාත් කරනවා. එතකොට අපි ලංකාවේ මේ සංවිධානය ඕගනයිස් කරලා තියෙනවා. මේ ජාතික අක්ෂිරෝහලේ සාමාන්‍ය මහජනයාට ග්ලෝකෝමා රෝගය තියෙනවාද, ඔබට සැක සහිතද කියලා දැනගන්න පුළුවන් 14 වෙනිදා උදේ 8 සිට දවල් 1 දක්වා සායනය තියෙනවා. ඕනම කෙනෙක්ට පැමිණෙන්න පුළුවන්, වයස 40ට වැඩි අය. එතකොට 40ට දවල් 1කින් පසුව ග්ලෝකෝමා රෝගීන් කියලා තමන් දන්නවනම් එයාගේ පවුලේ අය ඕනම වයසක පවුලේ කෙනෙක් බලා ගන්න පුළුවන් 1කින් පසුව. ඒක ලැබෙන අඟහරුවාදා මේ සංවිධානය කළ තියෙන මේ සංගමයේ ජාතික අක්ෂි රෝහලේ. එතකොට ඊට අමතරව මේ අනිත් කරාපිටියේ රෝහලෙත් රත්නපුර රෝහලෙත් එම ආයිසර්ජන්ස්ලා දන්වලා තියෙන එකලං කරනවා කියලා සමාන මේ ස්ක්‍රීනිං ප්‍රෝග්‍රෑම්ස්. එතකොට ඊට අමතරව මහජනය දැනුවත් කිරීමක් OPD එකෙත් කරනවා ජාතික අක්ෂිරෝහලේ මෙම සංගමය මගින්. එතකොට තව මේ වගේ මීඩියා කොන්ෆරන්සස් ඒගොල්ලන් ලීෆ්ලට්ස් ඒ වගේ ඩිස්ට්‍රිබියුට් කළා මේ මහජනය දැනුවත් කිරීම වැඩසටහන්. ඇතනම අපි 2009 සිට මේක කරනවා. 2009 තමයි මුලින්ම ඇංගලෝක ග්ලෝමේ අපි දැනුවත් කිරීම පටන් ගත්තේ ලංකාවේ. මේ හැබැයි ඊට පසුව හැම අවුරුද්දෙම අපි මේක මේ සතිය පමණක් නෙමෙයි මුළු අවුරුද්ද පුරාම කරනවා. හැබැයි මේ සතිය තමයි ලෝක ග්ලෝකෝමා සතිය. ඉතින් ඒකට අනුගාමීව ගොඩක් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. මහජනයා සඳහා ක්‍රියාත්මක වෙන වැඩසටහන් මේක තමයි. ඊට අමතරව වෛද්‍යවරුන් සඳහා පුහුණු කිරීම වැඩමුළු 3ක් තියෙනවා. සාමාන්‍ය වෛද්‍යවරුන් සඳහාත් අක්ෂිශාල විශේෂඥවරුන් සඳහාත් පුහුණු වීම වැඩමුළු. මොකද විශේෂඥවරුත් තාමත් මේ ග්ලෝකෝමා රෝගය ගැන ඉගෙන ගන්නවා. මොකද ග්ලෝකෝමා රෝගයට රිසර්ච් කරලා ගොඩාක් රිසර්ච් යනවා. මේ ඇයි මේක මෙහෙම එන්නේ, ඇයි අපිට මේක නවත්ත ගන්න බැරිද කියලා. හැදුනම බෙහෙත් එකක් දාන එක හරි, හැබැයි හැදීම නවත්ත ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියලා ගොඩක් රිසර්ච් යනවා. ඉතින් ඒක හින්දා ඒ ඕන් දැනුවත් කිරීමේ වැඩසටහනකුත් කරනවා මේ වෛද්‍යවරුන් සඳහාත්. අනිවාර්යයෙන් අපි නැවතත් ඔබට මතක් කරනවා මාර්තු 14 වෙනිදා විශේෂයෙන් ඔබ වයස අවුරුදු 40ට වැඩි අයෙක් නම් කාන්තා හෝ පිරිමි දෙපාර්ශ්වයම ඔබට ජාතික අක්ෂි රෝහලට ගිහලා උදැසන 8 සිට දවල් 1 වෙනකම් මේ කටයුත්ත සංවිධානය වෙලා තියෙනවා. මේ ස්කෑනින් එකට ගිහිල්ලා ඒ ස්කෑන් පරීක්ෂාව සිදු කරගන්න පුළුවන්. මේ ප්‍රවීණ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරු හරහා තමයි ඔබට ඒ අදාළ උපදෙස් මේ රෝග හඳුනා ගැනීම පිළිබඳ විස්තර තියෙන්නේ. ඔබ රෝගියෙක් ලෙස යම් හඳුනා ගැනීමක් කරොත් එහෙම ඕනෑම වයස් තරාතිරමක ඉන්න ඔබේ පවුලේ සමාජිකයන්ටින් අනතුරුව නැවතත් පරීක්ෂාවක් සිදු කරගන්න පුළුවන්. මොකද වෛද්‍යතුමිය සඳහන් කළා වගේ මෙය යම් අර ජානගතව පැතිරීමේ රෝගයක් ලෙස හඳුනාගෙන තියෙන හින්දා. හොඳ, අනිත් දින දෙක තමා කරාපිටිය ශික්ෂණ රෝහලේ මාර්තු 17 සහ රත්නපුර මහ රෝහලෙත් මාර්තු 18 වෙනිදා මේ වගේම වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියන එකත් අපි විශේෂයෙන් මතක් කරනවා.
වෛද්‍යමනී සමහරලාවට අපි ටිකක් අර අපි කියන ප්‍රෙෂර් වැඩි වුණා වගේ ඇහැ නලියනවා වගේ කියලා. අපිටම තේරෙනවා ඇහැටික් ඇස්පිල්ලම් ගහනත් වැඩි ටිකක් අපිට තේරෙනවා නිකන් මෙහෙම මෙහෙම දඟලනවා වැඩි කියලා. දැන් ඕක හොඳ දෙයක් නෙමෙයි නේද? ඒක ඇත්තටම ග්ලෝකෝමා තත්ත්වේ නෙමෙයි. ගොඩක් බොහෝ දෙනා මේ ගැන ගොඩක් අවධානය යොමු කරනවා. මොකද ඇහැ ගැහෙනවා. මේක ඇහි ප්‍රෙෂර් හින්දාද දන්නේ නැහැ කියලා. ඇත්තටම මේ ප්‍රෙෂර් එකට කිසිම සම්බන්ධයක් නැහැ. ඇහැ ගැහෙන්නේ ගොඩක් වෙලාවට ඔබේ ඇහැ විඩාවට පත් වීමෙන්. ඒතර ඔබට උපැස්සියලක් දාන්න ඕන සමහර අය උපැස්සියල දාන්න අකමැති. ඒතර ඒක මට දැන් පේනවා කියලා. දැන් කම්පියුටර් එක සමහර දුර පේන්නේ නැති අයට ළඟ පේනවනේ. මයෝපියා තියෙන අයට ළඟ පේනවා. ඉතින් කම්පියුටර් එක පේනවා. හැබැයි ඒගොල්ලන්ට උපැස්සියල දාගෙන තමයි කම්පියුටර් එක බලන්න ඕන. මොකද පෙනුනට ඇහැ විඩාවටපත් වෙනවා මේ ළඟ බලාගෙන හිටියොත් දිගටම පේන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ දුර පේන්නේ නැති කෙනෙක් ළඟ බලාගෙන ඉන්න බෑ ගොඩක් වෙලා. ඒතර ඒගොල්ලන්ගේ දුර පේන්නේ නැති එක වැඩි වෙනවා. මයෝපියා එක වැඩි වෙනවා. ඒතර මෙහෙම ගොඩක් වෙලාවට මේක පේ මට දැන් ඇස් දෙක පේන හින්දා මම කණ්ණාඩි පාවිච්චි කරන්නේ නැහැ. මේ කම්පියුටර් එකේ පැය 12ක් විතර ඉන්නවා. සමහර රෝගීන් එහෙම කියනවා. ඒත් මගේ ඇහැ ගැහෙන්න පටන් ගත්ත මේ ග්ලෝකෝමා තත්ත්වය. ග්ලෝකෝමා තත්ත්වයකට ඇහැ ගැහෙන්නේ නැහැ. හැබැයි එහෙම ග්ලෝකෝමා තත්ත්වයක් තියෙනවාද කියලා දැනගන්න එන එක ඉතාම හොඳයි. වයස 40ට අඩු වුණත් ඇහි පීඩනය මනගෙන ග්ලෝකෝමා තත්ත්වයක් තමයි තියෙනවාද කියලා බලාගන්න රෝගීන් දැනුවත් මහජනයා දැනුවත් නම් ඒක තමයි අපේ පරමාර්ථය. දැන් මහජනයා දැනුවත් නම් මේ රෝගය ගැන ඒකයි පරමාර්ථය. ඒතකොට ඇහැ ගැහෙන්නේ කියන දේ නෙමෙයි. ඒ වුණත් ඒ ගැහැ ගැහෙන්නේ මේ තමන්ගේ ඇහැ විඩාවටපත් වෙනවා මේ ළඟ බලාගෙන ඉන්නකොට ගොඩක් වෙලාවට. එහෙම නැත්නම් දුර වුණත් කෙනෙක් වාහනේ ඩ්‍රයිව් කරන කෙනෙක් රියදුරු මහතෙක් මේ ඇහැ ගැහෙන්න පුළුවන්. ඒතර මේ අවස්ථාවන්හිදී ඇහි පීඩනය මැනගෙන උපැස්සුවලක් අවශ්‍යද කියලා බලාගන්න ඔක්සිසයින් ටොමිනෝක ඉතාම හොඳයි. සමහරව ඉන්නවා ටිකක් නයිට් ඩියුටි කරන අය. සිකියුරිටි මාතෘ එහෙම ඉන්නවා, ආරක්ෂක අංශ උදවිය ඉන්නවා, සමහර රියදුරෝ ඉන්නවා. ඒගොල්ලන්ට ගොඩාක් නයිට් ඩියුටි වැටෙන. එතකොට සාමාන්‍ය චර්යාවෙන් එහා පැත්තට ගිහිල්ලා නිදි මරන්න සිද්ධ වෙනවා. නිදි මරණ එක සැරගෙන ඉන්න එකත් යම් මේකට කාරණයක් වෙනවද? ඔව්. ඉතා ළඟදී වාගෙන තියෙනවා මේ නිදි රැයට රැ 12න් පසුවත් උදේ එළි වෙන්න 5 දක්වාත් නිදි මරනවා නම් විශේෂයෙන්ම රැ 12ත් 5ත් අතර නිදි මරනවා ග්ලෝකෝමා රෝගේ හැදෙන ප්‍රවණතාවයක් තියෙනවා කියලා. විශේෂයෙන්ම ග්ලෝකෝමා රෝගේ තියෙන ලෙඩෙක්ට ඒ තත්ත්වේ වැඩිවීමට උත්සන්න වීමට මේක හේතුවක් වෙන්න පුළුවන් කියලා ළඟදී කරපු රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. ඒතට රෑට නිින්ද යන්නේ දැන් අර රෑට ගොරවනායිකේ තියෙනවානේ ස්ලීප් ඇප්නියා කියලා ගොරවනකොට ඒගොල්ලන් ඩීප් ස්ලීප් එකට යන්නේ. REM ස්ලීප් කියන්නේ ඩීප් ස්ලීප්. ඒකට යන්නේ නැහැ ගොරවනාය ටික වෙලාවක් ගොරවනකොට මොළේට ලේ ගමන අඩු වෙලා ඔක්සිජන් අඩු වෙලා නැවත හැරෙනවා. ඒක ස්ලීප් ඇප්නියා කියලා කියන්නේ බ්‍රී හුස්ම ගන්න නැතුව තප්පර ගානක් සිටිනවා රෑට. මේකෙදි වොන් REM ස්ලීප් එකට යන්නේ නැතුව ඉන්න එක ඉතාම ග්ලෝකෝමා සඳහා ඉතාම තදින් බලපානවා. එතකොට යමෙක් ගොරවනවා නම් අර ස්ලීප් ස්ටඩීස් කියලා දැන් රෑට බලනවා මේගොල්ලන් මේ REM ස්ලීප් එකට යන්නේ නැද්ද කියලා. එහෙම යන්නේ නැත්නම් අර ඔක්සිජන් මාස්ක් එකක් දාලා මේ ඔක්සිජන් එක රෑට දාගෙන තමයි නිදියන්නේ මේ ඒ ගොරවනාය. දැන් එහෙම දා නැත්නම් ඒගොල්ලන්ගේ අධික රුධිර පීඩනය එන්න පුළුවන්, ග්ලෝකෝමා තත් වෙන්න පුළුවන්, දවල් වරුවට නිින්ද යන්න පුළුවන්, වාහනේ ඩ්‍රයිව් කරනවා නිින්ද යන්න පුළුවන්. මේ වගේ ගොඩාක් සංකූලතා එනවා රෑට REM ස්ලීප් එකට යන්නේ නැත්නම්. එතකොට ඒ ස්ලීප් ස්ටඩීස් වලින් මේක හොයාගන්න පුළුවන්. ඊට අමතරව රෑට දිගටම ඇහැ ඇරිලා ඉන්නවා නම් අර මෙලටොනින් සයිකල් කියලා එකක් තියෙනවා. මොකද මේ කලවර වීමත් එක්ක අපේ ඔක්කොම හෝමෝන අඩු දැන් නිදා ගන්නකොට වෙන්නේ බ්ලඩ් ප්‍රෙෂර් අඩු වෙනවා, හાર્ට් රේට් එක අඩු වෙනවා, කෝටිසෝල් ලෙවල් කියන්නේ අර ස්ට්‍රෙස් හෝමෝන එක අඩු වෙනවා. ඒ හින්දා නිින්ද අත්‍යවශ්‍යයි. පැය 6ක හෝ 7ක නිින්දක් අත්‍යවශ්‍යයි. හැබැයි තමාගේ රැකියාව නිසා මේක කරන්න සිදුවෙලා තියෙන රෝගීන් ඉන්නවා නම් ඒ කියන්නේ රැකියාවෙන් අයින් වෙන වගේ එහෙම කරන්න බෑනේ. එතකොට ඒ රෝගීන් විශේෂයෙන්ම අර ප්‍රතිකාර ක්‍රමයේ රැට දාන බින්දු බෙහෙත් තමයි අපි දෙන්නේ මේ රෝගියක් අඳුරගත්තම ග්ලෝකෝමා කියලා දැනගත්තොත්. ඒ රෝගීන් අනිවාර්යයෙන්ම මේ ඒ රැට බෙහෙත් බින්දුව දාන්න ඕන. ඊට අමතරව ඇහැ ඇරිලා ඉන්න වෙලාව දවල් වරුවේ හැරි දැන් රැකියාව නිසා මේක කරන්න දෙයක් නැහැනේ. ඕන් ඒ පෑහය නිදිය ගැනීම අත්‍යවශ්‍යයි. මේ රෝගේ තියෙනවා නම් විශේෂයෙන්ම අත්‍යවශ්‍යයි. පුළුවන් නම් ඉතින් නයිට් ඩියුටි එක අවොයිඩ් කරන එක හොඳයි. හැබැයි රැකියාවේදී මේක කරන්න බැරි නම් බෙහෙත් බින්දුව අනිවාර්යෙන් දාගන්න ඕන. ඇහැ දෘෂ්ටි ස්නායුවේ තියෙන ස්කෑන්ස් ටික හරියටම මාස 6න් 6ට අපි කරනවා. ඒ අයගේ නයිට් ඩියුටි කරනවා නම් මාස 6න් 6 එක කරනවා අර විෂුවල් ෆීල්ඩ් කියන එක. ඊට අමතරව මේ ග්ලෝකෝමා තත්ත්වේ ප්‍රෝග්‍රෙස් වෙනවාද වැඩි වෙනවාද කියලා බලන්න කරන ස්කෑන් එකක් තියෙනවා. අරුද්දට වරක් අපි කරනවා ඔප්ටික් නර්ව් හෙඩ් OCT ඔකියුලර් කොහරන්ට් ටෝමෝග්‍රෑම් කියන එක. ඒක කරලා ඒ වගේ ග්ලෝකෝමා මට තියෙනවා දැන් හොඳ වෙලා කියලා එකක් නැහැ. ඒක තියෙනවා නම් ජීවිතේටම තියෙනවා. මොනිටර් කිරීමක් පාලනය කිරීමක් කරන්න ඕන. මොනිටර් කරන්න ඕන. අන්න ඒක ඉතා වැදගත්.
ඒ වගේ වෛතුමිනි දැන් අපි සාමාන්‍යයෙන් කියනවා වකුගඩු රෝග හැදෙන්න නම් මේ වගේ වතුර හින්දා සමහරලාවට හැදෙනවා මේ දේවල් හින්දා හැදෙනවා හදවත් රෝග මේ නිසයි හැදෙන්නේ කියලා දැන් ඔබතුමිනි මම හිතන්නේ කලින් යම් අදහසක් එකතු කරා මේකට මේ රෝගෙට එහෙම ඩිරෙක්ට් මෙහෙම ඍජු සම්බන්ධතාවයක් තියෙන දේවල් මේවා කියලා එහෙම දැනට පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවද මේ දැන් ඇත්තටම මේ ගොඩාක් පරීක්ෂණ වලින් දැන් අර මං කිව්වා වගේ දියවැඩියාව නිසා වැඩි ප්‍රවණතාවයක් හොයාගෙන තියෙනවා මයෝපියා දුර පේන්නේ නැති අයගේ ප්‍රවණතාවයක් හොයාගෙන තියෙනවා ඒතර ජානමය හේතු හින්දා මොකද මේක හැදෙන්නේ දැන් ඇහි තරලයක් තියෙනවා ඒක්වස් කියන තරලය හැදෙන්නේ ඇහැ තුලේ ඇහි නෝමල් සාමාන්‍ය පීඩනයේ රසදිය මිලිමීටර් 10ත් 16ත් අතර හෝ 18ත් අතර තියාගන්නේ මේ තරලේ. ද තරලේ හැදිලා එහෙන් යම් ප්‍රමාණයක් හැදෙනවා යම් ප්‍රමාණයක් එහෙන් එළියට යනවා. අතර ඒ දෙක අතර සමතුලිතතාවයක් තියාගෙන තමයි මේ අක්ෂිපීඩනය 10ත් 14 18ත් අතර තියා 12ත් 18ත් අතර තියාගන්නේ. මේකෙදි ග්ලෝකෝමා වලදී වෙන්නේ අර එළියට යන එක බ්ලොක් වෙනවා. එහෙන් කොටසක් එළියට යන එක බ්ලොක් වුණා. හැබැයි හැදෙන ප්‍රමාණය එකමයි. ඒ හින්දා තරලේ ඇතුළේ එකතු වෙලා තමයි මේ පීඩනය වැඩි වෙන්නේ. ඒ පීඩනය වැඩි වීමින් තමයි දෘෂ්ටි ස්නායුව තෙරපලා අර විදියට වෙනස්කම් වෙන්නේ. එතකොට මේකෙදි මේ මේ ග්ලෝකෝමා තත්ත්වය ඇති වෙන්න හේතුව මේ තරලේ එළියට යෑම අඩු වීම ජානමය හේතු හින්දාත් ඒ තරලේ එළියට යන තැන සිවියේ පොඩි පොඩි වෙනස්කම් වෙනවා ඊට අමතරව මං කියවර දුර පේන්නේ නැති අයගේ ඇස් දෙක ලොකු අයගේ ඊළඟට ස්ටීරොයිඩ්ස් හින්දා වෙනස්කම් වෙනවා ඒ වගේ ජානමය හේතු විතරක්ම නෙමෙයි වෙනත් හේතු හින්දාත් මේ ග්ලෝකෝමා තත්ත්වය එනවා ජානමය හේතු 10%ක් විතර බලපාන පුළුවන් විශේෂයෙන් වෛතුමීනි දැන් මේ සායනයන්ට මේ දවස්වල සහභාගි වෙන උදවියට අපි විශේෂයෙන් මේ ග්ලූකෝමා සතිය වෙනුවෙන් 14, 17 සහ 18 තමන්ගේ මේ 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 සහ මේ පරීක්ෂාව කරගෙන ස්කෑන් එක තමන්ට ඊළඟට කරන්න ඕන දේවල් පිළිබඳ මොන වගේ අදහසක්ද වෛද්‍යවරු හරහා ලැබෙන්නේ ඇත්තටම ඔව් ඒ ඉතාම හොඳ ප්‍රශ්නයක් ඉදෙන්නේ මොකද මේ මහජන දැනුවත් වෙන්න ඕන අපි මොකද මෙතන වෛද්‍යවරු මොකද කරන්නේ කියලා කරන්නේ ස්ක්‍රීනිං එකක් ඒකෙදි ඇහැ දෘෂ්ටි පීඩනය බලනවා ඇහි ස්නායුව බලනවා ඊට පස්සේ සැක සහිත රෝගීන් වෙන් කරනවා සාමාන්‍ය අයගෙන් සාමාන්‍ය අයට කියනවා ඔබ අවුරුදු දෙකකින් නැවත බලා ගත්ත නම් ඇති සැක සහිත රෝගීන් ටික වෙනම අරගෙන ඔවුන්ට තවත් පරීක්ෂාවල් දෙකක් කරනවා එකක් තමයි නැවත පීඩනය බැලීම දවසට කීප සැරයක් පීඩනය බලනවා දවසට පැය දෙකෙන් දෙකට ඇහි පීඩනය බැලීම සහ දෘෂ්ටි ස්නායුවේ තියෙන ස්කෑන් එක ඔසිටි ඔප්ටික් නර්ව් හෙඩ් කියන ස්කෑන් එක කරලා බලනවා තව විෂුවල් ෆීල්ඩ්ස් කියලා පේන පරාසය මනින්ද ටෙස්ට් එකක් තියෙන එක කරනවා. ඒ ඔක්කොම නෝමල් නම් ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් පොඩ්ඩක් වැඩි අයගේ අපි දැන්ට බෙහෙත් නොකර ආපහු එන්න කියනවා. හැබැයි ප්‍රෙෂර් එක 18ට වඩා වැඩි අයට සාමාන්‍යයෙන් බෙහෙත් පටන් ගන්න එක හොඳයි ලංකාවේ. මොකද නැවත ඒගොල්ලෝ ආවේ නැතුව හිටියොත් අපිට මිස් වෙනවා ඒ ගෲප් එක. 22ට වඩා වැඩි නම් ඇහි මේ ප්‍රෙෂර් එක බෙහෙත් පටන් ගන්නවා. මොකද දැන් මේ ඒ ස්නායු දුර්වලතාවය ඇවිල්ලා නැතත් මුල් අවස්ථාවේදී තමයි මේක කළ යුත්තේ. ඉතින් ඒකින්ද 22ට වඩා ප්‍රෙෂර් වැඩි නම් කීප සැරයක් බලනකොට 22-24ට එහා තියෙනවා නම් පීනමේ පටන් ගන්න. මේ රෝගින් සාමාන්‍ය ග්ලෝකෝමා සාමාන්‍ය සායන වෙත යොමු වෙනවා ඒක හින්දා මේ තෝරගත්ත කොටස. සාමාන්‍ය තුමනි දැන් අපි නොදැනුවත් වුණු හරි වෙන්න පුළුවන් නැත්නම් යම් යම් කාරණා එක්ක දැන් මේ සමහරලාවට අපි අපේ වැඩිහිටියෝ විශේෂයෙන්ම ගොඩාක් ජ්‍යෙෂ්ඨම පුරවැසියෝ වෙලා ඉන්න උදවියට මේ රෝගෙ තියෙනවා අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට. දැන් ඒ අයට ගන්න පුළුවන් එකම පිළියම මොකද්ද? ඒ කියන්නේ අපි අර හැට දාන බෙහෙතෙන් මේක පිළියමක් තියෙනවද? නැත්නම් අපි ඔපරේෂන් එකකට යන්න ඕනේද කියන තීරණය ගැනීම ඇත්තටම කොයි වගේ තැනකදීද? ඔව් දැන් ඔබට ග්ලෝකෝමා තියෙනවා නම් ඔබට ග්ලෝකෝමා අඳුනාගෙන තියෙනවා නම් වයස්ගත වීමත් එක්ක මේක වැඩි වයස්ගත අය රෝගින් මේ 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 සායන වෙත යොමු වීමත් අඩුයි මොකද ඒගොල්ලන්ට කවුරු හරි කෙනෙක් ඕනනේ සායනෙට එන්න. ඒගොල්ලන්ගේ ළමයි ඒගොල්ලන් බිසි. ඉතින් එන්න එක්කන් එන්න කෙනෙක් නැහැ. එහෙම අවස්ථාවලදී ගෙදරට වෙලා ඉන්නවා දන්නේම නැහැ ග්ලෝකෝමා තියෙනවා කියලා. ඉතින් එහෙම අය ළඟට ළඟම තියෙන තැනකට හරි ගිහිල්ලා අක්ෂිපීඩනේ මැනගන්න පුළුවන් නම් හොඳයි. ඒතර හැබැයි යම් අවස්ථාවකදී අන්තිමම ග්ලෝකෝමා තත්ත්වය අන්තිමටම වෙනකොට දන්නේ නැත්නම් එතකොට අපි කරන්නේ බින්දු බෙහෙත් වර්ග ඉස්සෙල්ලා පටන් ගන්නවා. ඒතර පීඩනය සාමාන්‍යයෙන් ඒ ස්නායු දුර්වලතාවයේ 90 තමයි අපි කොච්චර පීඩනයක්ද මේ හැට සුදුසු කියලා තීරණය කරන්නේ. ටාගට් ඉන්ට්‍රාකුලර් ප්‍රෙෂර් කියලා කියන්නේ. එතකොට ඒකලංගේ පීඩනය දැන් මේ ස්නායු දුර්වලතාවයේ ගොඩාක් වැඩි යගේ පීඩනය 10 විතර වෙනකන් අඩු කරන්න ඕන. එතකොට අපි බෙහෙත් වර්ග 4ක් දාන්න පුළුවන් මෙතෙන්දී. ඇහැට වක් කරන බෙහෙත් වර්ග 4ක් වර්ග 4ක බෙහෙත් වර්ග දාන්න පුළුවන් මැක්සිමම් මේ බෙහෙත් වර්ග 4 තමයි. මුලින් අපි එක බෙහෙතක් පටන් ගන්නවා පීඩනය අඩු නැත්නම් දෙවෙනි එක තුන්වෙනි එක ඇහැට වක් කරන බින්දු. ඊට අමතරව බොන පෙත්තක් තියෙනවා. ඒ පෙත්තෙන් ගොඩක් පීඩනය අඩු වෙනවා. හැබැයි ඒක හැමදාම දෙන්න බෑ. මොකද බක්ගඩුව වලට බලපානවා. මුළු ජීවිත කාලෙම මේක දෙන්න බෑ. ඒ හින්දා මුල් අවස්ථාවේදී මේ පෙත්තක් දීලා බෙහෙත් වතුරක් දාලා අපි පාලනය කළා පෙත්ත අපව නවත්තනවා ටික දවසකින් මොකද පෙත්ත දිගට දෙන්න බැරියයි ඉන්නවා
නතර කරනකොට ප්‍රීඩණේ වැඩි වෙනවා නම් ඇහි පේන ප්‍රමාණය දෘෂ්ටි විතානිය දුර්වල වෙනවා නම් ඒ පේන ප්‍රමාණය ටික ටික අඩු වෙනවා නම් මෙම අය පමණයි ශල්‍ය කර්ම සඳහා යොමු කරන්නේ ශල්‍ය කර්මිනුත් අපිට අර නැති වෙච්ච පෙනුම ලබා ගන්න බෑ එතන ඉදිරියට පෙනුම අඩු වෙන එක පමණයි කරන්න පුළුවන් හොඳයි අපි අවසාන වශයෙන් අවසාන මිනිත්තු දෙකේ වගේ ඉන්නේ වෛද්‍යතුමනි අපි ඇත්තටම ගොඩාක් දේවල් කතා බහ කරන්න ලැබුණා අපිට මේ රෝගය නිසා වෙන්නේ නැති වෙන කටයුතු සහ මේ වළක්වා ගත ඔබ කොයි වගේද වළක්වා ගන්න කටයුතු කරන්න ඕනේ කියන එක අවසාන වශයෙන් අපි ජනතාවට දැනුවත් කිරීම ඔබ ඇතුළු කණ්ඩායම විසින් සිදු කරනවා ඒ තාමත්ම ලොකු මෙහෙවරක් හැටියට අපි හඳුන්වනවා පුළුවන් නැවතත් ආරාධනා කරන්න අපි මේ සියලුම ජනතාවට මේ රෝග සායනයන්ට එකතු වෙන්න මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියන එක ඔව් දැන් මහජනයා දැනුවත් විය යුතුයි මේක ඔබ බලාගත්තේ නැත්නම් ඇසි ග්ලෝකෝමා තියනවද නැද්ද කියන කතාව තමන් දන්නේ නැහැ. ඒක හින්දා ඉතාලම වයස 40ට වැඩිය තමයි එතන සායනීද බලන්නේ. අඟහරුවාද උදේ 8 සිට දවල් 1 දක්වා ජාතික අක්ෂිරෝහලේ බැක්ලොබිය කියලා පිටිපස්සේ කොටසේ තමයි අපි සායන සංවිධානය කරන්නේ හැමදාම. ඒතට සාමාන්‍ය ගේට්වේන ඇතුළට එන්න පුළුවන්. මොකද මේ එතන ඉන්න මුර සිකියුරිටි මහතුරු දැන්වත් කළා තියෙන්නේ මේ සායනේ අද තියනවා කියලා. ඊළඟට එතකොට ඇවිල්ලා ඇහැ පීඩණිය මැනගෙන ඇහැ දෘෂ්ටි ස්ථානය බලාගෙන ඔබට ග්ලෝකෝමා නැත්නම් ආයෙ අවුරුදු දෙකකින් මේ වගේ එකක් සංවිධානය කරනකොට ආවම ඇති. යම් විදියකින් ඔබට ග්ලෝකෝමා තියෙනවා හරි සැකයක් තියෙනවා කියලා හරි වෛද්‍යවරු පැවසුවොත් එම සඳහා ඔබට නැවත පැමිණීමට වෙලාවක් සහ දිනයක් දෙනවා. අන්නේ අවස්ථාවේදී නැවත පැමිණිලා සැකහැර දැන මොකද මේ කොටස නැවත අපි පරීක්ෂණ කරලා බලනවා මේ ග්ලෝකෝමා තියෙනවද නැත්නම් මේක නිකන් සැකයක් පමණද කියලා. ඒ අය නැවත ඒ දින දිනේට එන එක අත්‍යවශ්‍යයි. ඒ ගැන දැනුවත් වීමත් මොකද්ද ඔබට තියෙන්නේ කියලා ඔබ දැනුවත් වීමත් යන්න කලින් ඒක දැනගෙන යන එකත් ඉතාම වැදගත්. හොඳයි. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය මේ ක්ෂේත්‍රයේ ඉන්න ඇත්තටම ප්‍රවීණෙක් ඔබතුමිය හරිම ජනප්‍රිය ඔබතුමියගේ නම කිව්වහම මේ ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙක් අතරේ මුදිතා කුලතුංග වෛද්‍යතුමියට අපි ස්තුතිවන්ත වෙනවා. අපි ආයුබෝවන් කියලා සමුදෙනවා. අද වසර හඬ එකතු වීම සහ ජනතාව දැනුවත් කරන්න ස්වාධීන රූපවාහිනිය හරහා එකතු වීම පිළිබඳව. අපි මේ විශේෂාංගයෙන් අද ITN පිනි වියනෙන් සමුගෙන යනවා. අපි ආරාධනා කරනවා ITN සමගින් රැඳිලා ඉන්න අද දවස පුරාවටම ඔබ කැමති ඔබේ රසවින්දනයේ උදසා වූ වැඩසටහන් රසවින්දනය අපිත් එක්ක එකතු වෙනවා.